මේ විවස්සදායක සභාව කොහොමද හැදෙන්නේ? මේ විවස්සදායක සභාවේ ඉන්නවා කතානායකතුමා. ඊට පස්සේ ඉන්නවා අගමැතිතුමා. ඊට පස්සේ ඉන්නවා ජනාධිපතිතුමාගේ නියෝජිතයා. ඊට පස්සේ ඉන්නවා තලතා අතුකෝරළ ඇමතිවරිය. ඊට පස්සේ ඉන්නවා ජනතා යුක්තිපුරේ බිමල් රත්නායක. ඊට පස්සේ ඉන්නවා ජයන්ත ධනපාල. ඊට පස්සේ ඉන්නවා අහමඩ් යූසුප් මහත්තයා. ඊට පස්සේ නාගානන්ද සෙල්ල කුමාර මහත්තයා ඉන්නවා. දැන් මේකේ නම දෙනාගෙන් හත් දෙනෙක් එක තැනක හිටගෙන ඉන්නවා. නමෙන් හතක් එක තැනක හිට ගන්නවා. ජනාධිපතිතුමාගේ නියෝජිතයයි විපක්ෂ නායකතුමයි විතරයි මේ පැත්තේ හිට ගන්න තියෙන්නේ. මේක සාධාරණී කරන්න નિયમિત විනිසුරුවරුන්ගේ ඒ ක්‍රමවේදයක් අනුව උන්ට ජේෂ්ඨත්වයේ අනුව දෙන්න කියලා කතා කරන්න දෙන්නයි. මේ හත් දෙනාම එක කඳ උරක ඉන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? මේ රටේ ප්‍රබල රාජ්‍ය නිලධාරීන්ව පත් කරන තැන ඒ තමන්ට තමන්ගේ નિયમિત තමන්ට ලැබිය යුතු තනතුර ලැබෙන්න ඕන නම් දැන් බලන් ඉඳලා හරියන්නේ නැහැ. කතානායක දෙවොලට යන්න වෙනවා. කතානායක දේවාලයට යන්න වෙනවා. දැන් සාමාන්‍ය ඕනම කෙනෙක් අපි දන්නවා තමන්ට තමන්ගේ සේවා කාලය අනුව තමන්ට මොකක් හරි උසස් වීමක් ලැබෙන්න තියෙනවා නම් තනතුරක් ලැබෙන්න තියෙනවා නම් ඒ වෙනකොට කතරගම දෙවියන් ගාවට ගිහිල්ලා විෂ්ණු දෙවියෝ ගාවට ගිහිල්ලා අපේ රටේ හැටියට සංස්කෘතියට හැටියට ආගම දහමට හැටියට පූජා වට්ටියක් තියලා අනේ දෙවියනේ මම මේකට සුසුසුයි මට මේක ලබා දෙන්න කියනවා. දැන් අලුත් දෙවියෙක් කතානායක දෙවියෝ. දැන් කතානායක දෙවියන්ගේ දෙවොල ගාවට යන්න වෙනවා. පරිවාරක දෙවිවරු තමයි ඉතුරු හත් දෙනා. පරිවාරක දෙවිවරු. ඒ පරිවාරක දෙවිවරු ගාවත් වඳින්න ඕන. ඒ හින්දා නේනම් ඒක කියපු ගමන්ම ඉක්මනටම අපේ අනුර කුමාර මහත්තයාට කේන්ති ගියේ. අනුර කුමාර ඉසානාග මහත්තයා කියනවා විවස්ථාදායක සභාවට වැරදි කියන්නේ හොරුලු. අනුර කුමාර මහත්තයා හැම වෙලෙම සිල් අරන් ඉන්නේ. කොයි වෙලෙත් අර සුදු පිරු වට දාගෙන තමයි ඉන්නේ. ඒ නිසා කියනවා මේ හොරු ඇයි? මේගොල්ලෝ බලනවා මේ තමන්ට තියෙන විවස්ථාදායක සභාවේ අවස්ථාව. ඒ අවස්ථාව පාවිච්චි කරගන්නවා තමන්ගේ දේශපාලන වගකීමට. ඒතර පොලිස්පතිරා පත් කරනකොට ඒකට විවස්ථාදායක ඕන වෙනකොට මේ උන් නැහැලගේ මිනිහක් ගෙනාගවටත් යන්න වෙනවා. එතනදි කේවල් කරගන්නවා අපි කියන දේවල් කරනවා නම් අපි කියන්න. ඊළඟට එන්නින්න ඇටත් පණිවිඩයක් දෙනවා අපිව ඕන වෙනවා තනතුරේ වාඩි ගන්න. ඒකනේ මේ විනිසුරුතුමන්ලා නඩුමකට යන්නේ. මේ විවස්ථාදායක සභාව කියලා කියන්නේ මේක අද එහෙම් පිටින්ම රටේ ප්‍රධාන වශයෙන් රටේ තීන්දුව තීරණ ගන්න පුළුවන් රාජ්‍ය නිලධාරීන්ට ලැබිය යුතු වරප්‍රසාද. එයාට ලැබිය යුතු තමන්ගේ ඒ සියලු තනතුරු නොලැබෙන ඒ වරප්‍රසාද අහිමි කරන තනක් බවට මේ විවස්ථාදායක සභාව අද පත් වෙලා තිනවා. ඒක ඉතාම සෝචනීය කාරණයක්. අපි දැක්කා විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා පැහැදිලි කළා කිව්වා පුළුවන් කමක් තියෙනවා නම් එතුමත් එක්ක එන්න විවාදයකට කියලා. හැබැයි තාම කට ඇරියේ නෑ මේකේ ඉන්න ඔය හත් දෙනාගෙන් එක්කෙනෙක්වත්. අපි කියනවා පුළුවන් නම් කතා කරන්න, කතා කරලා යන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අපි කියනවා මේ පාර්ලිමේන්තුව පටන් ගන්නවා අනිද්දා වෙනකොට පාර්ලිමේන්තුව 20 වෙනිදා පටන් ගන්නවා. ඒ පාර්ලිමේන්තුව පටන් ගන්නකොට කිරියල්ල මහත්තයාට අපි කියනවා ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ගේන යෝජනාව ගේන්න අපි ලෑස්ති විපක්ෂයට උත්තර දෙන්න. අපි ලෑස්ති ජාතික ආණ්ඩුව කොහොමද හදන්න කියන එක අපිටත් පෙන්වන්න කිරියල්ල මහත්තයෝ. අපි එතකොට පෙන්වන්නම් ජාතික ආණ්ඩුව හදන්න ওই විවස්ථාවේ කොතනද, විවස්ථාවේ මොන ආකාරයෙන්ද ওই ජාතික ආණ්ඩුව හදන්නේ. හදන්න එකතු කරගන්නා වූ පාර්ශවය කවුද? හදන්න එකතු කරගන්නා වූ පක්ෂය කවුද? ඒ අය ඒ පක්ෂයට විවස්ථාවේ දහන මොන සංශෝධනයේ අනුව කොහොමද ඒ ජාතික ආණ්ඩුව හදන්නේ කියලා රටත් බලාගෙන ඉන්නවා, අපිත් බලාගෙන ඉන්නවා, පාර්ලිමේන්තුව අපි බලාගෙන ඉන්නවා. පුළුවන් නම් ගේන්න. දැන් අකුලගෙන නම් තියෙන්නේ පුළුවන් නම් ගේන්න. හැබැයි